ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ දැනුම් පොඩ්ඩක් එක්ක. ඉතින් හැමෝම දන්නවා රටේ මේ දවස්වල තියෙන අර්බුදකාරී වාතාවරණය. සමහරු මුල හතකින් හිතලා අර්බුදයට විසඳුම් දෙනවලු. අලුත්ම තත්ත්වය තමයි පසුගිය 6 වෙනිදා මැදම රාත්‍රියේ ඉඳලා මුළු රටටම පනවපු හදිසි නීති තත්ත්වය. මේක ගැන ගොඩක් අය එක එක දේවල් කියනවා. හරියටම හදිසි නීතිය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ වීඩියෝ එක. හැමෝගෙම දැන් සැපද කියලා අහලා අපි යමු වීඩියෝ එකට. ඇත්තටම මොකක්ද මේ හදිසි නීති පැනවීම? හදිසි නීතිය කියන්නේ සාමාන්‍ය ඇඳිරි නීතියමද? හදිසි නීතිය පනවන්න බලය තියෙන්නේ කාටද? ජනාධිපතිවරයාට හදිසි නීතිය පනවන්න බලයක් තියනවද? හදිසි නීති තත්ත්වයක් තුලදී මහජනයාට සාමකාමී විරෝධතා පවත්වන්න පුළුවන්ද? හදිසි නීති පනවන්න ජනාධිපතිවරයාට තියෙන්නේ මෙන්න මේ වගේ බලයක්. ශ්‍රී ලංකාවේ හදිසි නීතිය පනවන්න සම්පූර්ණ බලය තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට. හදිසි නීතිය කියන්නේ රටක මොකක් හරි හදිසි තත්ත්වයක් ඇති වුනහම දැනට තියෙන සාමාන්‍ය සිවිල් නීතියට පිටින් නියෝග දෙන්න විශේෂ අවසරයක් ජනාධිපතිවරයාට ලබා දෙන එක. හදිසි නීතිය පනවල නැති වෙලාවට සාමාන්‍ය පොදු මහජනතාව පරීක්ෂා කරන්න, ප්‍රශ්න කරන්න සහ අත්අඩංගුවට ගන්න හැකියාව තියෙන පොලිසියට විතරයි. ඒත් හදිසි නීතිය යටතේදී පොලිසියට විතරක් තියෙන ඒ බලතල හමුදා අංශවලටත් පැවරෙනවා. ඒ වගේම රටේ නොසන්සුන්කාරී තත්ත්වයකදී රටේ පාලනයට හානියක් ඇති කරගන්නේ නැතිව පවත්වා ගන්න ලබා දීලා තියෙන විධායක බලයක් කියලත් මේ හදිසි නීතිය හඳුන්වන්න පුළුවන්. වෙඩි තැපීමේ බලයක් හමුදාවට ලැබෙනවද? ඇත්තටම රටක හදිසි නීතිය පනවලා තියෙන වෙලාවක ආරක්ෂක අංශවල අනපිළිපදින්නේ නැති පුද්ගලයන්ට වෙඩි තැපීමේ බලය හමුදාවට ලැබෙනවා. ජ්‍යෙෂ්ඨ නීතිඥයන් කියන විදිහට නම් පොලිසිය සහ ආරක්ෂක අංශවලින් සාමාන්‍ය පොදු මහජනතාවට මොකක් හරි අකටයුත්තක් සිදු වුණොත්, ඒ කියන්නේ වෙඩි තිබ්බොත් හරි පහර දුන්නොත් හරි ඒකේ වගකීමෙන් මිදෙන්න ආරක්ෂක අංශයේ අදාළ නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. හදිසි නීතිය නිසා හමුදාවට පැවරෙන වෙනත් බලතල මොනවද? සාමාන්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න උසාවි වරෙන්තුවක් ඕනේ. ඒත් හදිසි නීතිය යටතේ කිසිම උසාවි නියෝගයක් නැතිව සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරීන්ට බලය ලැබෙනවා. සෝෂල් මීඩියාවල ඔයා දාන පෝස්ට් එකක් වුණත් ඔයාව වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම සෝදිසි වරෙන්තුවක් වගේ කිසිම අවසරයක් නැතිව ඕනෑම ගොඩනැගිල්ලක් ස්ථානයක් සෝදිසි කරන්න, ඒ වගේම පරීක්ෂා කරන්න ආරක්ෂක අංශවලට බලය තියෙනවා. සැකකරුවන්ගේ පාපොච්චාරණ සාක්ෂි විදිහට යොදා ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම සැකකරුවන් අත්අඩංගුවට ගන්න බලය ආරක්ෂක හමුදා අංශවලට ලැබෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරන්න පුළුවන් සෑම පියවරක්ම ගන්න ආරක්ෂක හමුදාවලට බලය ලබා දීලා තියෙනවා. විශේෂම දෙයක් වෙන්නේ හදිසි නීතියේ යටතේ පිරිස් එක්රැස්වීම් ආදිය පවත්වන එක සීමා කෙරෙන එක. ඒ වගේම නීතිපතිවරයාගේ අවසරයක් නැතිව සැකකරුවන්ට ඇප ලබා දෙන්නවත්, නිදහස් කරන්නවත් මහේස්ත්‍රාත්වරුන්ට තියෙන හැකියාව අහිමි වෙනවා. ආරක්ෂක ඇමතිවරයාගේ රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් රඳවා ගැනීමට බලය ආරක්ෂක අංශවලට ලබා දීලා තියෙනවා. නමුත් වැදගත්ම දේ වෙන්නේ මේ හදිසි නීති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේදී දවස් 14ක් ඇතුළත සම්මත කරගන්න ඕනේ. නැත්නම් මේ පනවපු හදිසි නීති තත්ත්වය තවදුරටත් බලාත්මක වෙන්නේ නැහැ. කොහොම වුණත් ආයෙමත් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ලබන 17 වෙනිදා නිසා 6 වෙනිදා පනවපු හදිසි නීති යටතේ ශ්‍රී ලංකාවාසී අපිට දවස් 10ක්ම ඉන්න වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අලුත් ආණ්ඩුවකින් අපි ඉක්මනටම හම්බ වෙමු. අරගලයට ජය වේවා. වෙන්නේ අපි තමයි අත විඳපන අපේ රටට ඉන්නේ අපි තමයි හදවතින් අපි මවබිමේ හීන මවනවයි රට හදනවා අපි දිනනවා රටට ආදරේ